කෙටි ප්‍රශ්නයක්. දැන් මේකේ අදහස වෙලා තිබුණේ ප්‍රධාන වශයෙන් මගීන් රැගෙන යනවා නම්. ඒ කියන්නේ එක වාහනයක වැඩි පිරිසක් මගීන් රැගෙන යනවා නම් ඒගොල්ලන්ට ප්‍රමුඛතා මන්දිරුව දෙන දීලා ඉක්මනට ඒගොල්ලන්ව නගරයට ඇතුල් කරනවා. හවස යාමේදීත් ඒගොල්ලන්ව නගරෙන් එළියට ගේනවා කියන කාරණේ. නමුත් දැන් මේකේ ඊළඟ කාරණේ තමයි ඒ කියන්නේ එක වාහනයක දෙන්නෙක් වෙනවා. සමහරට මෝටර රථ වලින් එනවා බොහෝ පිරිසක්. ඒ අය පීඩාවටපත් වීමත් එක්ක සමාජයේ මෙන්න බ්ලොක් එක වැඩි වුණා, වෙනද වගේනේ මේ ප්‍රශ්න ඇති වුණා කියලා චෝදනාව ආව එතනින්. ඒ කියන්නේ චෝදනාවක් ආවට සාමාන්‍ය දැන් කොළඹට ඇතුල් වෙන මාර්ග පහේ ලක්ෂ 5ක පමණ ප්‍රමාණයක් මේ සතිය දිනවල ඇතුල්වීමක් වෙනවා. ඒතර වැඩිපුරම සවුන්දා දින කොළඹට ඇතුල්වීමේ වාහන ප්‍රතිශතය වැඩි. සිකුරාදා දින කොළඹින් පිටව යාමේ වාහන ප්‍රතිශතයක් වැඩි වශයෙන් දක්නට ලැබෙනවා. ඉතින් අපි බලාපොරොත්තු වෙන්නේ මේ වාහන ඇතුල්වීමේදී ලක්ෂ 5ක් පමණ කොළඹට ඇතුල් වෙන වාහන වලින් සාමාන්‍යයෙන් 150ක් පමණ ලක්ෂ 2.5ක් පමණ වාහන වල එක් පුද්ගලෙක් නැත්නම් පුද්ගලයන් දෙදෙනෙක් පමණයි කොළඹට ඇතුල් වෙන්නේ. ඒතර ඒකෙදී නගරයට ඇතුල් වෙන වාහන තදබදයක් නිර්මාණය වෙනවා. අපි මේක අත්දැක බැලීමක් වශයෙන් පොල්දුව හන්දියේ සිට නෙළුම් කුළුණ දක්වා අපි බැලුවා. මේක සංඛ්‍යාත්මකව මේ පරීක්ෂණය පවත්වලා උදෑසන 6 සිට 7 දක්වා කාලයත් උදෑසන 7 සිට 8 දක්වා කාලයත් 8 සිට 9 දක්වා කාලයත්. ඒතකොට මේ මාර්ගයේදී උදෑසන 7 සිට වැඩිම පීක් එකක් තියෙන 7 සහ 8 පාසල් වෑන් රථ, පාසල් බස් රථ, කාර් රථ, ත්‍රිරෝද රථ, ඒ වගේම ද්විත්වකාරී වාහන, යතුරුපැදි සියල්ලම මේ මාර්ගයේ ගමන් කරනවා. එතකොට මේ පැයට වාහන 1800ක් පමණ ජාදනපුර මාර්ගයේ ගමන් කරන. ඒතර චතුර අනිවාර්යයෙන්ම මේ වාහන තදබදය නිර්මාණය. ඒ වාහන 1800න් ත්‍රිරෝද රථ සමහර අවස්ථාවට 400ක්, යතුරුපැදි 800ක් පමණ. අනිකුත් වාහන. ඒතර මේ බස් ප්‍රමුඛතා මන්තිරුවේදී අපි වැඩි ප්‍රයෝරිටියක් දෙන්නේ බස් රථේ මගින් 45 50 පමණ එනවා. ඒතර 50ට මේ ට්‍රක් එකේ දාගෙන බස් ප්‍රමුඛතා මන්තිරුව BPL කියලා අපි හඳුන්වන්නේ. ඒකෙදි දැම්මොත් ඕම්පේ 50 දෙනාටම තදබදයකින් තොරව වම් පස්සේ අයිනේ ගමන් කරලා තදබදයකින් තොරව ගමන් කරනවා. ඒ වගේම අපි ඒකෙදි අනිත් වාහන යොදවන්නේ නැතුව උන්ට වෙනත් මන්තිරුවකට උපයෝගී කරන්නේ මේ වාහනේ කෙලින්ම ඉදිරියට ගමන් කිරීමට හැකියාව දෙන. යම් අවස්ථාවකදී වමට හරවන්න ඕන උදාහරණයක් වශයෙන් ශ්‍රීජාතන පූර්ව මාවතේ ඇවිල්ලා නාවල හන්දියෙන් වමට හරවන්න උනොත් වැලිගඩ පොලිස් ස්ථානයේ ඉදිරිපිනේ. ඒතර ආපෝවට ට්‍රක් දෙකක් පැනගෙන ඇවිල්ලා වමට හරවුවා. ඒතර වාහන තදබදයක් නිර්මාණය. එහෙමත් නැත්නම් ඉවල දකුණට හරිවීමක් කරෝතින් ආයුර්වේද හන්දියෙන් නැවත කොටා මාර්ගයට යදීමේදී එතකොටත් වම් පැත්තේ ආපු වාහනයක් උනොතින් දකුණට. ඒක නිසා තමයි අත්‍තරම මේ මෝටර වාහන පනතේ 148 වන වගන්තිය විශේෂයෙන්ම මේ මාර්ගයේ භාවිතා කරන රීදුරු මහතුන් පැදිකරුවන්ට අපි හඳුන්වා දෙන්නේ මේ මාර්ගයේ තමුන් ඉස්සල්ලා හිතන්න ඕනේ තමුන්ගේ කොහාටද ගමනාන්තේ යන්නේ. ඒතර තමුන් මොන මාර්ගයේද හරියාකාරව පැහැදිලිව ගමන් කරන්නේ. කියන්නේ ඕන වෙලාවට ට්‍රක් එක මාරු කරන්න බෑ. මාරු කරන්න නැතුව මේ වාහන තදබදයක් ඇති වෙන්නේ. අපි හිතමු දියත උයන ළඟ ඉඳලා දැන් එනවා මම නාවලට හරවන්න වාහන. එතකොට නාවල හන්දියෙන් හරවනවා නම් රාජගිරිය හන්දියෙන් හරවනවා නම් දැන් එතකොට අපි හෙන්න ඕන බස් ප්‍රමුඛතාවයක නෙමෙයි වෙන පෞද්ගලික අංශේ වා දෙවනිය එකේ එන්න දෙවනියට මන්තිරුවේ පැමිණෙන්නේ තුනේ එන්න බෑ. තුන්වෙනි එකේදී ඔහුට ගමන් කරන්න පුළුවන්. එතකොට ඔහු ට්‍රැක් එක මාරු කරන්න ඕනේ හන්දියට මීටර් 150 200ක් තියෙද්දි. නැත්තම් ඔහු එක ළඟම ඉවරලා තුන්වෙනි මන්තිරුවේ ඉඳලා පළවෙනි මන්තිරුවට ආවම පළවෙනි මන්තිරුව දෙවෙනි මන්තිරුව දෙකම තදබදයට ලක් වෙනවා. කෙටි වෙලාවක් අපිට පුළුවන් ද පළවෙනි මන්තිරුවෙත් ගමන් කරන්න? ඒ කියන්නේ බස් එකෙත් ගමන් කරන්න මොකද හරවන හින්දා? නෑ පළවෙනි ඒකට දෙන්නේ නෑ. එතකොට අනතුරක් සිද්ධ වෙන්න පුළුවන්. එතකොට ඔහුට බලන්න ඕනේ එතනදී වම් පැත්තට ඒ සංඥා ලාම්පු දාලා ඒ බස් පන්තිරුවේ බස් ටික ගමන් කරාට පස්සේ ඔහුට වමට හරවන්න පුළුවන්. නාවල පැත්තට පොලිස් නිලධාරියෙක් ඉන්නවනම් ඔහු විසින් සංඥාව දෙනවා. සංඥාව දෙනවා පොලිස් නිලධාරිය. විශේෂයෙන්ම අපි මේ මන්තිරුව ක්‍රියාත්මක කිරීම සඳහා දැන් හෙට දින සිට වැඩිපුර නිලධාරීන් මේ මන්තිරුවට ඒ වගේම කෝන්ස් තියලා වෙන් කරලා රථ වාහන කේතු තියලා වෙන් කරලා නිලධාරීනුත් අපි රාජකාරී වෙනවා. මොකද නැත්තම් පොලිස් නිලධාරියෙක් නැතුව මන්තිරුව විතරක් තිබ්බොත් යතුරුපැදි ත්‍රිරෝද රථ වෙනත් වාහනත් මේ මන්තිරුවට ඇතුළත් කරනවා. ඔකම එහෙම දාලිමන්ටයන්ගේ දාලා යනවා. ඒතකොට මේක සික්සක් ක්‍රමයට ඇතුල් කිරීමක් කළා සමහර අවස්ථාවලදී ආපහු එළියට දාන. දැන් හදිස්සියවක්වත් බස් ප්‍රමුඛතා මන්තිරුවේ මෝටර් සයිකලයක් අරගෙන යන කෙනෙක් ගියෝතින් අපි කියුවේ ප්‍රධාන මාර්ගයකට හැරෙන්නනේ. ඊට ළඟ තියෙන මාර්ගයකට හැරෙන්න හරි ගියෝතින් ඔහුට දඩයක් පනවන්න අයිතියක් තියෙනවද පොලිස් නිලධාරියෙකුට? නෑ අත්‍තරම මන්තිරු නීති අනුව ඉවරලා කටයුතු කරන්න පුළුවන්. අපි අත්‍තරම මහජනයා හිරිහැරයකට අපහසුතාවයකට කරදරයකටපත් වෙන්නේ. අපි මේක මේ අයිත්තදා බැලීමක් වශයෙන් තමයි මේ නියම ව්‍යාප්තයක් කරන්නේ. නැත්තම් සමහර අවස්ථාවලට මේ මන්තිරු නීතිය ක්‍රියාත්මක කරන්නේ සම්බන්ධව මහජන දැනුවත් දැන් ඇත්තටම අද චතුරිවර්ලා මේ දෙන්න නාලිකා මේ බිග් ફોකස් වැඩසටහනෙත් මා හිතන්නේ අද මාතෘකාවක් කරගෙන මේ බස් ප්‍රමුඛතා මන්තිරුව හෙට දින සිට නැවතත් බියමු ව්‍යාපෘතියක් වශයෙන් කටයුතු කරනවා කියන එක මහජනයා දැනුවත් කිරීම මම හිතන්නේ ඉතාමත්ම වැඩදායි වැඩසටහනක් වෙනවා. මොකද මහජනයා නොදැනුවත් ඉන්නවනම් ඔහුට මා හිතන්නේ අද යන මේ බිග් ફોකස් වැඩසටහන නැරඹීමේදී ඔහුට යම්කිසි අවබෝධයක් ලබා ගන්න පුළුවන්. අපි කොහොමද නැවතත් මේකට අවතීර්ණ වෙන්නේ කියලා. මටත් ගිය පාර yani mamat ඇතර ඔය ප්‍රශ්නෙට මුහුණ දුන්නා පහුගිය කාලේ. ඒතර يعني ප්‍රධාන මාර්ගයනේ මේ හරස් පාරකට ඇතුල් වෙනකොට තමයි උතන ප්‍රශ්නේ. ඒතර අපි මේ ට්‍රැක් එකට ගත්ත ගමන් පිටිපස්සේ කට්ටිය හෝන් ගහන්න ගන්නවා. ඊට පස්සේ ඒගොල්ලෝ බස් එකේ යන කට්ටිය එක දිගටම හෝන් ගහලා අර ඉන්න මිනිස්සු පැනික් කරනවා. ඒතර එහෙම පොඩි දුරක්වත් යන්න බැරිද කියන එකයි බස් ප්‍රමුඛතා මන්තිරුවේ හරවනවා නම්. නෑ හරවද්දී බස් ප්‍රමුඛතා මන්තිරුවට ඇතුල් වෙන්නේ නැතුව ඕකට දෙවනි මාර්ගයේ ඉඳලා වමට හැරවීම කරන්න පුළුවන්. සිග්නල් එක දාලා ඉන්නල් එක දාලා දකුණු පැත්තට හැරවෙනවා නම් ඕටි වල දකුණට හැරවීමේ අයිතිය තියෙනවා තුන්වෙනි මාර්ගය ඇවිල්ලා. මොකද ඇත්තටම චතුර තවත් එකම දැන් ශ්‍රීජාවදනපුර මාර්ගය අපි උදාහරණයට ගත්තොත් ඒ මාර්ගයට අතුරු මාර්ගවලුත් ඇතුල් වෙනවා. ඒතකොට මැදවැලිකට පාරේ ඉඳන් ආපහු ඇවිල්ලා කොටා රෝඩ් එකෙන් ශ්‍රීජාවදනපුර මාර්ගෙනුත් ඇතුල් වෙනවා. ඉවරලා ආයුර්වේද හන්දමගේ මෙතන පාර්ලිමේන්ත එන වාහන ටිකත් වෙලා පාර්ලිමේන්ත පල්ලයට ආවිල්ලත් එතනත් ලොකු. ඉතින් එතන නිර්මාණය වෙනවා අර බොටල් නෙක් එකක් වගේ. ඒ කියන්නේ යටිනුත් එනවා මේ මාර්ගේ, උඩින් පාර්ලිමේන්තුත් ඇවිල්ලා එනවා. ඒක අර මේ ටිකම ගිහිල්ලා මැක්ඩොනල්ඩ් එක හන්දියේදී ආයුර්වේද හන්දියේදී නැවතත් වාහන ටික එකට එකතු වෙලා දකුණට හැරිවිලා කොටා මාර්ගයේ ගමන් කරන්න යනවා. අනිත් එක මාර්ගයේ කාසල් මාර්ගයේ දිගට ගමන් කරනවා. ඔව් දැන් විශාල අවස්ථාවක වාහන තදබදයක් තියෙනවා. බස් එක දිගට එන වෙලාව අපි උදාහරණයකට මෙහෙම ගමකෝ ගාලුපාර දිගේ සැබෝයි එක ළඟින් එනවා. බස් ප්‍රමුඛතා තීරුව තියෙනවා. අපිට මෙල්බර්න් ඇවෙනියු එකට හරවන්න ඕනකම තියෙනවා. අපි හරියටම හරවන්න උත්සාහ කරත් සිග්නල් එක දාන් ඉන්නකොට අපි දෙවෙනි ට්‍රැක් එකේ ඉඳලා එයා දෙන්නෙම නැහැ. හැබැයි මෙහි පිටිපස්සේ ඔක්කොම බ්ලොක් වෙනවා. ඒතර ඒකෙන් තවදුරටත් පීඩාවක් නැති කරන්නේ. නෑ. ඒකට චතුර තමයි වැඩිපුර මේ සෑම මන්හම් සංදියකම සහ පදිකමාරු ස්ථානවල පොලිස් නිලධාරීන් රාජකාරී යොදවනවා. ඒක අපි සැලසුම් කරලා තියෙන්නේ. ඔය චතුර කිව්වා වගේම ගැටලුවක් ඇවුනොත් මේ ක්‍රමවේදයේදී වාහන තදබදයකට මූණ පාන්න උනොත් තවත් තදබදයක් ඇති වෙනවා. ඒක නිසා ඒ සෑම මන්සන්දියක් තුලම පොලිස් නිලධාරියෙක් ඉන්නවා. ඒ වගේම පදිකමාරු කරන ස්ථානයකම පොලිස් නිලධාරියෙක් රාජකාරිය දිතන. ඒ නිසා මම හිතන්නේ චතුරේ කියපු ගැටලුව පැන නැගෙන එකක් නෑ. මොකද එවැනි අවස්ථාවදී අර බස් ප්‍රමුඛතා මන්තිරු වෙන බස් රථ ටික නවතලා දකුණට සහ වමට හැරවීමට කටයුතු වෙනවා. මොකද මේකෙදි වෙන්නේ දකුණට හැරවීමේදී ගැටලුවක් වෙන්නේ නෑ. බස් ප්‍රමුඛතා මන්තිරු තියෙන පාරේ වම් පැත්තේ ආයිනේ. සෑම මාර්ගෙම තියෙන පාරේ වම් පැත්තේ ආයිනේ තියෙන්නේ. ඒතර මේක අපි ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙන්නේ උදෑසන 6 සිට උදෑසන 9 දක්වා කාලේ. 9න් පස්සේ සාමාන්‍ය ආකාරයේ බස් ප්‍රමුඛතා මන්තිරුවත් අනිකුත් වාහන වලටත් ගමන් කිරීමට හැකියාව තියෙනවා. ඉතින් අපි මේකේ බලාපොරොත්තු වෙන ඇත්තටම වැඩිපුර මහජනයා ගමන් කරන්නේ පොදු ප්‍රවාහන බස් රථවල. ඒක නිසා පොදු ප්‍රවාහන බස් රථ, කාර්යාල ප්‍රවාහන බස් රථ, පාසල් දුවා දරුවන් ගෙනියන බස් රථ සහ වෑන් රථත් මේ මන්තිරුවේ ප්‍රමුඛතාවය දීලා ඔවුන්ට නිසි වේලාවට තමුන්ගේ පාසලට එහෙම නැත්නම් තමුන්ගේ කාර්යාලයට පහසුවෙන් ළඟා විය හැකි වාතාවරණයක් තමයි චතුර සකස් කිරීමට බලාපොරොත්තු වෙන්නේ.